දෙදහස් විසියක වසර අප මේ ගත කරන ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට අංශ කිහිපයකින්ම වැදගත් වසරක්. ඒකට හේතුව අපි පුරෝකතනය කරන ආකාරයට ශ්‍රී ලංකාවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ශ්‍රී ලංකාවට වැඩිම අපනයන ආදායම ලැබෙන වසර 2021 වසර අපි ඩොලර් බිලියන ඉක්ම වූ ආදායමක් ප්‍රථම වතාවට රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලබා ගන්නවා. ඒ වගේම තමයි අපගේ දේශීය පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඉතිහාසයේ වැඩිම මුදල අපි ලබන වර්ෂය අපි ඩොලර් මිලියන 900ක ඉලක්කයක් දක්වා යාමට හැකි බව බොහොම පැහැදිලිව පුරෝකතනය කරලා තියෙනවා. පොල් නිෂ්පාදන වලින් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබන වසර. අපි කුරුඳු ඇතුළු අපනයන භෝග ශේත්‍රයේ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබන වසර 2021 වසර අපි ඩොලර් මිලියන 450ක ඉලක්කයක් ඉතාම පැහැදිලිව ළඟා කර ගැනීමට හැකියාව තියෙන බව මේ අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි වැවිලි කර්මාන්ත ශේත්‍රයේ සමස්ත අපනයන ආදායම ඉතිහාසයේ වැඩිම මුදල ලබන වසර 2021 වසර අපි ඩොලර් බිලියන 3.8ක මුදලක් ලබා ගැනීමට හැකියාව තියෙන බව බොහොම පැහැදිලිව පුරෝකථනය කරලා තිබෙනවා. ඒ නිසා එක් ශේත්‍රයට දායකත්වය දක්වපු සියලු දෙනාටම ස්තුති කරනවා වගේම ශ්‍රී ලංකාවට අපනයන පැත්තෙන් විශාලතම ආදායම මේ වසරෙත් ලැබෙන්නේ සාම්ප්‍රදායික විදිහට ඇඟලුම් අපනයනෙන් ඩොලර් බිලියන 4.8ක මුදලක් ලැබෙනවා. අපි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමග රාජ්‍ය අමාත්‍යාංශය තුනේ බලාපොරොත්තුව තව වසර දෙකකින් ඇඟලුම් අපනයනෙන් රටට ලැබෙන ඩොලර් බිලියන 5ක ප්‍රමාණය වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රෙනුත් ශ්‍රී ලංකා ආර්ථිකයට දායකත්වයේ ශක්තිය ලබා දීමේ කියන දැඩි පරමාර්ථය ඇතුළු අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සහයෝගය දෙන අධිකර ජනාධිපතිතුමාට අගමැතිතුමාට වගේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට අපේ අමාත්‍යංශය වෙනුවෙන් අපේ ස්තුතිය පුද කරන්න ප්‍රථමයෙන්ම මම කටයුතු කරනවා.